දුම්රිය දෙපාර්තමේන්තුව කෝටි 700කට වඩා පාඩු ලබද්දී කෝටි 500කට වඩා ආයෝජනය කරලා තියෙද්දී ජනතාවගේ බදු මුදලින් ලක්ෂ 3කට වඩා වැටුප් ලබද්දී ජනතාව අපහසුතාවයටපත් කිරීම ඉතා අසාධාරණයි. සාකච්ඡා හතරක් ලබා දුන්නා. නැවත සාකච්ඡා ලබා දෙන්නේ වැඩට ආවොත් පමණයි කියලා මම දැන් කියලා තියෙනවා. යුද හමුදාපතිවරේ අපි සමග සාකච්ඡා කළා. එතුමා ප්‍රකාශ කළා යුද හමුදාවේ ප්‍රමාණයක් දුම්රිය තිකිදුනන රසේ පුහුණු කරන්න අවසරය ලබා දෙන්න කියලා. මම ඒ අවසරය ලබා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සඳුදාට මේ වර්ධනය තිබුණොත් දුම්රිය 30ක් ක්‍රියාත්මක කරන්න. දුම්රිය 30ක් කියන්නේ සියලුම දුම්රිය දිට්ඨ දුම්රිය බවට පත් කරන. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නේ ක්‍රමක්‍රමයෙන් සේවයට වාර්තා කරන ඔවුන්ට බලපෑම් කරනවා. වැඩට එන්නේ නැති සියලුම කොන්ත්‍රාත් වදනම අයගේ සේවය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කොපමණ වුණත් මේ විදිහට හැමදාම මේ ප්‍රශ්නේ ඉදිරියට යන්න බෑ.